අපි හැමෝම අපගේ ගෙවත් එළවලු පැලයක් හෝ අඩුම තරමේ මිරිස් පැලයක් හරි හිටවන්න කැමතිනේ. නමුත් ගොඩක් දිනකට තිබෙන ප්‍රශ්නයක් වෙන්නේ ඉඩමදිකම. කාලයගේ ඇවෑමෙන් අපි නාගරික පරිසරයට හැඩගැසී සිටීම මත අපට වගා කිරීමට ඇති භූමිය සීමා වී ඇත. ඉතින් මේ සඳහා පහසු විසඳුමක් ලෙස බඳුන් හෝ වගා මළු භාවිත කර ඔබ නාගරික සිටියත් ග්‍රාමීය සිටියත් ඔබේ පුංචි ඉඩමේ ඔබේ පුංචි ඉඩකඩින් උවද වගාවක් සාර්ථකව සිදු කිරීමට ඔබට හැකි වේවි. ඉතින් බඳුන් වගාවක් කරන ඔබටත් කිරීමට බලාපොරොත්තු වන කාටත් වැදගත් පුංචි රහස් තොරතුරු කීපයක් ගැන අපි බලමු. බඳුන්ගතව ඕනෑම එළවලුවක් භෝගයක් ඉතා පහසුවෙන් අඩු ඉඩක වගා කරගන්න සිතන ඔබට මේ තොරතුරු වැදගත් වේවි. එසේම බඳුන්ගතව දැනට එළවලු භෝගයක් සාර්ථකව වගා කරගන්න ඔබටත් පුළුවන්. අතරම භූමිය නොමැති ඔබට කදිම විසඳුමක් වේවි. එහෙත් බඳුනක් තුළ වගාවේදී ඔබ දැනගත යුතුම වන්නේ භූමියේ මෙන් මූල මණ්ඩලයේ පැතිරීම අවම වීම. එම හේතුව නිසාම බඳුන්ගත පැල පිළිබඳව අප භූමියේ ඇති පැලවලට වඩා අවධානය තබා ගත යුතුයි. ඒ විශේෂත්වය මේකයි. මෙහිදී මූල මණ්ඩලයේ භූමියේ මෙන් විසිරී යාම අවම වීම මත එම පැලවලට අවශ්‍ය පෝෂණය ජලය අවම වීම මත හා උපරිම වීම මතද ඔබගේ පැලවල වැඩිවීම පිළිබඳ ගැටලු ඇති විය හැකි අතරම නිසි ජල ප්‍රමාණයක් පැල සඳහා නොමැති විට පැල හැකිලි වියල යාමටද හැකි. අපි බඳුන් තුළ වගා කරන්නේ යයි එදිනෙදා අපගේ ආහාර සඳහා අවශ්‍ය එළවලු හා භෝග අවශ්‍යතාවයන් යම් ප්‍රමාණයක් හෝ සීමිත ඉඩක වුවද සාර්ථකව වගා කර පරිභෝජනය කිරීමට ඇති හැකියාව මෙන්ම නාගරික පරිසරයේදීද කොන්ක්‍රීට් වහල හා බැල්කනි හා පිත්ති මත වගා කටයුතු සිදු කිරීමට ඇති හැකියාව වගේම ගෙවත්තක ඉඩකඩ තිබුණද එහි පස නිසරු වී භෝග නොවැඩෙන අවස්ථාවලට කොම්පෝස්ට් දහයියා අඟුරු හා පස්සෝ වැලි සමව වශයෙන්ගෙන වගා මාධ්‍යස්සකසා බඳුන් වලට පුරවා වගා කටයුතු කළ හැකි වීම. එසේම ඔබට ලැබෙන පුංචි කාලයකින් වුවද ඔබට පුංචි වගාවක් සිදු කිරීමට ඇති හැකියාව යන කරුණ මෙහිදී වැදගත් වේවි. මොනවද හොඳම බඳුන් වර්ග? හරි, අපි බලමු මොනවද හොඳ බඳුන් වර්ග කියලා. මෙහිදී විශේෂයෙන් කිය යුතු වන්නේ තරමක් විශාලව වැවෙන මිරිස්, පාළු මිරිස් වැනි භෝග සඳහා තරමක් විශාල අඟල් 10ක් 12ක් පමණ විස්කම්බයක් හා අඟල් 15ක් පමණ උස බඳුන් හෝ වගා මළු වඩාත් සුදුසු වන්නේ එම බඳුන් වල මූල මණ්ඩලය හොඳින් පැතිරියාම නිසයි. එසේම කුඩා පැල සඳහා කුඩා බඳුන් සෑහෙන අතර සමහර භෝග සඳහා තරමක් විශාල බඳුන් තුළ වැඩි පැල ප්‍රමාණයක් සිටවා ගත හැක. භෝග වර්ගද පවතී. මේ පිළිබඳ ඔබට යම් දැනුමක් ලබා ගැනීම සඳහා යොදාගත හැකි බඳුන් වර්ග කීපයක් දක්වා ඇත. ආර්ථික බඳුන්ගත පැලයක් වැඩිවීමට වගා මාධ්‍ය සාධනයුරු. බඳුන්ගත වගාවේ වඩා වැදගත්ම සාධකය වන්නේ මෙයයි. මෙහිදී අපට වගා මාධ්‍ය ලෙස මතු පිටපස් ගියාගේ ගොම එළු හෝ කුකුල් පොහොර කොම්පෝස්ට් සමාන කොටස් බැගින්ගෙන මිශ්‍ර කර වගා බඳුන් පුරවා ගත හැකි අතර මේ සත්ත පොහොර සොයා ගැනීමට අපහසු නම් අනිත් ද්‍රව්‍ය දෙවර්ගයේ පමණක් වූද සෑහේ. මතු පිටපස්ද සොයා ගැනීමට නොහැකි නම් සාමාන්‍ය පස්සෝ වැලි සමග කොම්පෝස්ට් 1:2 අනුපාතයට මිශ්‍ර කර බඳුන් පුරවා ගත හැකි අතරම මෙම මිශ්‍රණවලට 10 අඟුරු කොටස් එකක්ද එක් කරගත හැකි නම් එයින් එහි ගුණාත්මක බව වැඩි කරගත හැකි අතරම පසේ ඇති විස එමගින් උරා ගනී. එසේම බඳුන් පිරවීමේදී ඉහළ සිට අඟල් 2ක් පමණ තබා පහළට මිශ්‍රණය පුරවා ගැනීම ඉදිරියේදී ජලය දැමීමේදී සහ නැවත කොම්පෝස්ට් බඳුනට පිරවීමේදී පහසු වේවි. බඳුන්ගත වගාවක පැල සිටවන අයුරු. බඳුන් තවන් හෝ ශ්‍රේෂ්ඨ තවන් වලින් ලබා ගන්නා පැල මේ සඳහා සුදුසු අතර එම පැලවල මුල් හැම විටම නොකඩී බඳුන් තුළ සිටුවීම නිරෝගී පැලයක් සඳහා හොඳ සාධකයක් වේවි. එසේම රෝග හා පලිබෝධ හානි නොමැති නිරෝගී පැල යොදා ගැනීම වඩාත් උදිත වන අතර ඒ පැලවල වර්ධන සීමාව මත එක බඳුනක පැල 1ක් හෝ 2ක් සිටුවිය හැකි වේවි.
මෙහිදී මිරිස් වර්ග හා බටු බණ්ඩක්කා වැනි තරමක් වර්ධනය වන භෝග සඳහා එක පැලයක් සිටවා ගැනීම වඩා සුදුසු අතර කැරට් බීට් රාමු වැනි තරමක් කුඩා ප්‍රදේශයක් වසා ගන්නා භෝග සඳහා යොදා ගන්නා බඳුනේ ප්‍රමාණය මත පැල තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටවා ගැනීම වඩා සුදුසුම ක්‍රමය බව කිව හැකිය. එසේම තරමක් විශාල ඇට සහිත භෝගවල ඇට කෙලින්ම මෙම බඳුන් තුළ සිටවන සිටවා ගැනීම වඩා සුදුසු ක්‍රමයයි. බඳුන් වගාවේ ජල සම්පාදනය පෙර සඳහන් කළ පරිදි පැලේ මූල මණ්ඩලය බඳුනේ වගා මාධ්‍යයට පමණක් සීමා වේ. එම නිසා සෑම දිනකම ජලය පැල සඳහා ලබා දීම අනිවාර්යෙන් සිදු කළ යුතු වේ. එසේම වර්ෂාව නොමැති කාලවලදී බඳුන් තුල පැලය වර්ධනය වීමට අවශ්‍ය සාමාන්‍ය තෙතමනය රඳවා තබා ගැනීම ඉතා වැදගත් වේ. බඳුනේ වගා මාධ්‍ය වියලීම පැලේ වීදී යාම සේම වර්ධනයටද බාධා ඇති කරයි. බඳුන්ගත වගාවේ පොහොර යෙදීම මෙහිදී අප සිදු කරන්නේ කාබනික වගාවක් නම් කාබනික දියර පොහොර වර්ගයක් මේ සඳහා යොදාගත හැකි අතරම විලිසීඩියා සාකය හෙවත් ලාඩප්පා හා ගොම යොදාගෙන ඔබටත් මෙම දියර පොහොර නිවසේදීම නිපදවා ගැනීමට හැකියාව ඇත. ඉහත ද්‍රව්‍ය දෙක හැකි පමණ ප්‍රමාණ වලින්ගෙන නිෂ්පාදනයකට දමා අතින් තද කරන්න. එසේ තද කරන විට නැවත පිහිටෙන තැනට ජලය දමා දින 7ක් වසා තබා සෑම දිනකම එකවරක් දිගලීයක් ආධාරයෙන් මිශ්‍ර කර අවසන මෙම දියර පොහොර වගාව සඳහා එක් කළ හැකිය. රසායනික පොහොර භාවිතා කරන විට ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් ඒ භෝගානුව භාවිතා කරන්න නැතිනම් පැල සඳහා විස විය හැකිය. හොඳම දේ කොම්පෝස්ට් පොහොර එක් කිරීමයි. බඳුන්ගත වගාවේ නඩත්තු කටයුතු වර්ෂා මගින් හා දිනපතා අප එක් කරන ජලය නිසා වගා බඳුනේ පස ක්‍රමයෙන් ඉවත්ව යාම බඳුන තුළ පස තදවීම සිදුවේ. එබැවින් පොහොර යොදන අවස්ථාවල පැලයාවට තරමක් පුරුව කර පොහොර යොදන්න හැකිනම් එය වඩා සුදුසු වේ. ඉන්පසු වගා බඳුන පිරවීමට යොදා ගන්නා පස් මිශ්‍රණයෙන් තරපස් එකතු කරන්න. එසේම ජලයේ බඳුනේ ජල සංරක්ෂණයටත් පස් ඉවත්වීම හා තදවීම වැළැක්වීමට පැලේ වටා පිදුරු හෝ වියලි තනකොළ ආස්තරයක් ඉදීමද මෙහිදී සිදු කළ හැකි වේ. එසේම මේ සඳහා ග්ලිරිසීඩියාස් කොළ යොදා ගැනීමෙන් සාකේ සඳහා අමතර පෝෂණයක්ද ලබා දේ. එසේම පැල වර්ධනය වන අවස්ථාවේ වගා බඳුන් නිතර එහා මෙහා කිරීමෙන්ද වැළකී සිටිය යුතුවේ. බඳුන් පැලවල මල් හා කරල් හට ගැනීමේදී වැඩි පෝෂක ප්‍රමාණයක් පැලයට අවශ්‍ය බැවින් සුත්‍ර පෝෂක අඩංගු සමබර පෝෂක සහිත දියර පොහොරක් සති දෙකකට වරක් යෙදීමෙන් ඵලදායක වැඩි කරගත හැකි වේ. මේ සඳහා ඇල්බර්ට් සොලූෂන් ග්‍රෑම් දෙකක් ජලයේ ලීටර් එකක දියකර වගාවට යෙදීම හෝ ඉසීම සිදු කළ හැකි වේ. බඳුන් වගාවේ පරිබෝධ පාලනය මේ සඳහා ඔබගේ වගා පරිසරයේ අනවශ්‍ය වල් පැල හැටි වලින් තොරව තබා ගැනීම මෙන්ම පලිබෝධකයින්ට වාසස්ථාන සපයන ධාරක සාක ඉවත් කිරීමද වගා සිදු කළ හැකිය. එසේම කුමි විකාශක භාවිතය හා කුමි උගුල් භාවිතයද සිදු කළ හැකි වේ. ඒ වගේම පලිබෝධ පාලනය සඳහා මිනිසාට හානිකර නොවන සාකසාර ලෙස කොහොමයට සාරය පිළියෙලකොට ඉසීම මතුරු තලා ගණපාන ග්ලිසීඩියා වැනි සාක කොළ යොදා පිළිය කළ හැකි දීර්ඝ මේ සාකසාර කුමි විකර්ෂක ලෙස යෙදීම සිදු කළ හැකි. තවද අමුගොම දියකර යෙදීමද අලු ඉසීම සබන් හෝ රෙදිසෝදන කුඩු දියකර ඉසීමද තව ක්‍රම වේ. මෙම ක්‍රම වගේම වගාවේ රෝග පලිබෝධකයින් කාබනිකව පාලනය කරගත හැකි වේ. මෙම කරුණු අට නිසියාකාරයෙන් ඔබගේ බඳුන්ගත වගාව සඳහා යොදාගෙන වැඩි ඵලතාවක් හා සාර්ථක වගාවක් පවත්වාගෙන යන්න. එසේම අවසාන කරුණ ලෙස ඇතැම් භෝගවල අස්සන්න නිසි කලට නෙලා ගන්න මන්දයත් රාම්පු වැනි භෝග දින 45-50 අතර අස්වන්න නෙලිය යුතු අතර දින පසුව විට රෝග අවදානම වැඩි වේ. එසේම සමහර එළවලු නොමේරූ විටද සමහර එළවලු මේරූ විටද අස්වන්න නෙලන බවත් ඔබ දන්නවා ඇති. ඒ තමයි සබහාදාමේ අපූර්වත්වය. හැකි සෑම විටම කාබනිකව වවමු. එය සබහාදාමට මෙන්ම අපටද කාලයක් ජීවත් වීමට ලකුලක් වේවි. අපට එක්වන්න අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් එක ඔබන්න.
මෙම දැනුම තවත් අයෙකුට බැලීමට වීඩියෝ ලයික් කර ෂෙයා කරන්න ඔබගේ අදහස් එක් කරන්න පින් ඉන්පර් වෙනුවෙන් ඔබට අටකොටු පිරී ඉතිරෙන හෙටක් පතනමා සම්පත්.